අපි දැක්කා දැන් ඔබතුමාලා ප්‍රකාශ කරනවා දුමින්ද සිල්ලා ඝාතන දුමින් සිල්ලාට එල්ලලා දින මිනිවරුන් චෝදනාව සම්බන්ධයෙන් යම් කිසි විදිහක තීරණයක් ගත යුතුයි කියලා ඔබතුමාලා අත්සන් කළ ලිපියක් බාර දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මොන වගේ සත්‍යයක්ද දැන් එහෙමනේ දැන් මාධ්‍යවේදීන් ඉදිරියේ ඔබතුමාලා හොඳටම දන්නවනේ දුමින්ද සිල්ලා මහත්මයාද මුලින්ම වෙඩිල්ල තියන්නේ නැත්නම් වෙන කවුරු හරිද? මේක මේ වාතාවරණය ඇවිල්ලා තියෙනවනේ. අපි මේ උසාවියේ කාරණාවක් නිසා මම ඒ ගැන කතා කරන්න නැහැ. හැබැයි මුළු හැමෝම දන්නවා. එතකොට අපි රංජන් රාමනායගේ හඬපඩේ ආගෙන හිටියානේ. ඒක මුළු හැමෝම පුංචි ළමයක් දන්නවනේ. දුමින්ද සිල්වා ගැන දිගින් දිගට කතා කරන්න දෙයක් නැහැ. මොකද එතුමා නිර්දෝෂී කියලා පෙනිලා ඉවරයි. හැබැයි ආණ්ඩුවක් විදියට අපි සූදානම් නැහැ. අර ව්‍යාපාරණ ආණ්ඩුව කරා වගේ දුමින්ද සිල්වා හෝ වේව වෙනම කෙනෙක් හෝ වේවා. වැරදි කරුවෙක් නෙවෙයි නම් ඇයි ඔවුන් නිකන් දනුවම් විඳින්නේ? අපි කියන්නේ දුමින්ද සිල්වාට සාධාරණ ඉටු කරන්න කියන එක විතරක් නෙවෙයි. ඔහුව එහෙම ඇතුළට දාලා ඒ වගේම තව ඉතාමත්ම විශාල කණ්ඩායමක් ඉන්නවා ඒ විදිහට වැරදිට ඇතුළට දාලා ඉන්න අය. එහෙම දාපු මිනිස්සු කවුද? ඇයි එහෙම කරේ? මොන හේතුවක්ද මේක උනේ? මේ සියල්ල ආණ්ඩුවක් විදිහට වටන්න පුළුවන් කාරණාවල් සිද්ධ කරා මිසක් මිනිස්සුන්ට බොරුවට හැමදේම බොරු හද හද කිය ජනමතයක් ඇති කරන්න ගත්ත අරගොල්ල වැරදි මේගොල්ල වැරදි කියලා. ඒක නිසා මෙන්න මෙතනයි මේ தත්ත්වය තියෙන්නේ. ඒ නිවැරදි කළ යුතුයි කියන තැන සහ එහෙම කරපු අයට දඬුවම් දිය යුතුයි කියන තැන තමයි අපි එතනදී දුමින්ද සිල්වා මැතුමාගේ නඩු තීන්දුව සහ ඒ කාලයේදී සමහර ඒ ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් අධිකරු අධිකරණයේ තීරණයට අපි හිස්සටමනවා අධිකරණයේ සම්බන්ධ දීපු තීරණය සම්බන්ධයෙන්. නමුත් දුමින්ද සිල්වා මැතුමාගේ සහ ඒ කාලය වකවානුවේ කරපු බොහෝ නඩු තීන්දුවලදී ගරු අධිකරණය නොමග යවමින් ඒ වගේම දැඩි බලපෑම් කරමින් ඒක සාක්ෂිකරුවන්ට දැඩි පීඩනයක ලක් කරමින් ඒ වගේම ඉතාමත්ම අසාධාරණ ලෙස අයුක්ති සහගත ලෙස ඒ උසාවියට නඩුව යන්න කලින් ඒ කරපු විමර්ශන කටයුතු අන්තිම දූෂිත විමර්ශන කටයුතු කියන එක ගැන පැහැදිලි අද සමහර පොලිස් නිලධාරීන් ඒ වගේ සමහර අද සිර දඬුවම් විදින රංජන රාමනායකල කරපු හැසිරීම අනු රංජන රාමනායකල අහනවා මේ නඩු තීන්දුව අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් නඩු තීන්දුවක්ද කියලා. ඉතින් ඒ නිසා ගරු අධිකරණය තීරණයක් දෙන්නේ ගරු අධිකරණයට ලැබිච්ච සාක්ෂි හා අදාළ ඒ තොරතුරු අනු ඒ පරිවේශන කාරණා අනුව තමයි ගරු අධිකරණය තීරණ දෙන්නේ. නමුත් ගරු අධිකරණයට තීරණය යන තැනට ඒ පරීක්ෂණ කරන නිලධාරි විමර්ශන නිලධාරීන්ගේ තීන දූෂිත බව ගැන අපි කතා කරන්නේ අද සමාජයේ මාතෘකා අද කතාබහ ඇතුළේ තියෙන අන්න ඒක. ඉතින් ඒක නිසා එතනදී ඒ යාපන්න කාලයේ දීපු තීන්දුව සම්බන්ධයෙන් නැවත වතාවක් යම් කිසි මොකද ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් දුන් තීන්දුවක් නැවත විමර්ශනය නැවත මේ අභියාචනා කිරීමට ක්‍රමයක් අපේ රටේ දැනට නැහැ. නමුත් අද සමාජයෙන් ලොකු කතාවක් සමාජයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තියෙනවා රජයට. ඒ වගේම අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් ඒ සම්බන්ධයෙන් අත්සන් කළ ලිපියකුත් බාර දීලා තිනවා මේ මෙන්න මේ වගේ ඒ දීපු අසාධාරණ විමර්ශන තොරතුරු පිළිබඳ නැවත වතාවක් ඒ ගැන අවධානය යොමු කළ යම්කිසි ක්‍රමවේදයක් ගැන අවධානය යොමු කරන්න කියන එක. ඉතින් ඒ ගැන මම හිතන්නේ මේ වෙලාවේ තියෙන සමාජයේ තියෙන ඒ ඉල්ලීම ඒ සම්බන්ධයෙන් රජයේ විදිහට මේ වෙලාවේ යම්කිසි සලකා බැලීමක් කරගෙන යනවා. දැනට මෙහෙමයි දැනට මේ සම්බන්ධයෙන් ඉල්ලීම් දැන් මොකද මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඉල්ලීමක් කළා තියෙනවා. ඉතින් ඒ වගේම මේ විමර්ශන වලට සම්බන්ධ නිලධාරීන් මේන විට බොහෝ අය අත්අඩංගුවටපත් වෙලා තියෙනවා. සමහර අය රටින් පැනලා ගිහිල්ලා තියෙනවා. ඒකම යම් යම් විමර්ශන කරගෙන අතර ඒ විමර්ශන ප්‍රගතියත් එක්ක ඉදිරියේදී රජයේ විදියට විශේෂ අවධානය යොමු කරන්න කටයුතු කරන බව මම වගකීමෙන් දනු දෙන කැමතියි.